හොඳයි ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මයි පොට්ටෙක් වෙත. ඔන්න ඉතින් අද අරගෙන අපි පොට්ට යා ගන්නටත් බොක්ස් එක ඕපන් කරලා මේක ගමු එළියට. ඉතින් මෙන්න මෙහෙම තමයි මේක තියෙන්නේ. බ්‍රෑන්ඩ් එක ඔයාලට කිව්වොත් මේක ප්‍රොස්කිට් බ්‍රෑන්ඩෙන් තමයි පොට්ට යා ගන්නගේ බ්‍රෑන්ඩ් එක. මොකද මේකේ පොඩි පොඩි නෝටිස් එකක් තියෙනවා විස්තර කරලා. අපි මේ ටික එළියට ගමු ඔක්කොම ටික. ඔයාලාකට දීලා තියෙනවා සෝල්ජින් පේස්ට් එකක්. ඒ වගේම බෞට් එකේ ස්ටෑන්ඩ් එක. මොසල්ස් ඇත්තර මම මේක කෙනෙල්ලා දවසක් වෙනවා මට වීඩියෝ එක ඔයාලට දෙන්න බැරි වුණා ඉක්මනට. ඒ වගේම ප්ලක්ස් එකකුත් තියෙනවා. ඔව් ප්ලක්ස් එකකුත් තියෙනවා. එයාල ගද්දි මේක මට එකනොසරලයක් හයි කරලා දුන්නා. ගම් එළියට බලන්න තව. ඔව් AC කෝඩ් එක. සෝල්ඩින් අයන් එක පේන්න ඇති. එයාල පොඩි ප්ලාස්ටික් කවර් එකක් දාලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි බවුත් එක තියෙන්නේ. හොඳයි මම මේක එළියට ගන්නවා දැන්. ඉතින් මෙන්න මෙහෙම තමයි මේක මේ හොට් ගන් එක. ඔයාලට වෙන ප්‍රොස්කිට් SS989 මේක තමයි මේකේ මොඩල් එක. මේක නම් මම ලංකාවෙන් නෙමෙයි ගත්තේ. ටිකක් මිල ලංකාවෙ මිලත් එක්ක බලද්දි ටිකක් මිල වැඩි. කොහොමද කවන්නේ බලමු. එයාලා ගද්දි ඔයාලා දන්නවා මේ හොට් එක ගන්න කැම මෙතන මේ යට ස්ක්‍රූ එක ඕපන් කරන්න. මට එක ගද්දි මෙතන ෂොප් එකෙන් මගේ ස්ක්‍රූ එක ඕපන් කරලම තමයි දුන්නේ. බලමු මේක කොහොමද කියලා. ඉතින් මේක ඔන්නම තමයි බෞද්ධ එකේ ස්ටෑන්ඩ් එක. හොඳයි බෞද්ධ එකත් අපි කනෙක් කරලා බලමු. ඇත්තටම මම මේක තවම පාවිච්චි කරේ නැහැ. මේකේ හොඳ නරක කොහොමද කියලා ඔයාලට කියන්න මම හිතනවා ගොඩක් හොඳ මට්ටමේ ඇති කියලා. කොහොමවත් ඉතින් පාවිච්චි කරලා බලන්න ඕන. ඉතින් ඔයාලා මේ බ්‍රෑන්ඩ් එකෙන් මේ මොඩල් එක පාවිච්චි කරනවා නම් කවුරු හරි කෙනෙක් මට කමෙන්ට් එකක් දාන්න ඉතින් මේක හොඳ නරක කියලා. ඇත්තටම මම මේක හොඳ නරක කියන්න දන්නේ නැහැ. මොකද මම මේක තවම පාවිච්චි කරේ නැති නිසා මම ප්ලග් කරලා ඔන් කරලා බලමු. ඔව් මේක බැක් සයිඩ් එකේ නේද මේ පිටිපස්සෙත් තියෙනවා පවර් ස්විච් එකක්. මේක අපි ඔන් කරගන්න ඕනේ. රයිට්. අන්න ඔහම තමයි දෙපැත්තෙන් ස්විච් එක ඔන් කරාම වැටෙන්නේ. හොඳයි මම ඔන් කරන බලන්න මේ ඔක්කොම අඩු කරලා තියෙන්නේ. ඔව් මේක වලට පේනවා. ඉතින් හොට් එක මෙතනින් එයාර් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම හීට් එක මේක ඇවිල්ලා බවුත් එක ඒකත් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක මම හිතනවා ඔයාලා පවුල් පාවිච්චි කරගෙන ඇති කියලා. ඉතින් මේකේ අපිට විස්තර ටික දීලා තියෙනවා. මෙතන කන්ට්‍රෝලර්ස් ටෙම්පරචර්ස් ඒ ටික. ඉතින් කමෙන්ට් කරන්න මේකේ පාවිච්චි කරන කෙනෙක් ඉන්නව නම් හොඳ නරක කියලා. ඇත්තට මම ඔයාලට කලින් කිව්වා මේක පාවිච්චි කරන්නේ නැහැ කියලා කලින්. එයාගේ මොසල්ස් තුනක් මේකට හම් වෙනවා. ගොඩක් ටිකක් ලොකු මොසල් එකක්, ඒ වගේ ගොඩක් පොඩි එකකුත්. මම සාමාන්‍ය එක තමයි මේකට ෆික්ස් කරේ. ඉතින් ඒ වගේම මේකේ වෙනත් මොකුත් නැහැ. ඉතින් මම මේක ගන්නදී විශේෂයෙන් කියලා හම්බුනේ මේ ප්ලග්ස් එකයි ඒ වගේම සෝල්ඩින් පේස්ට් එකයි. ඒ දෙක තමයි වෙනවා කියලා මේකට හම්බුනේ. ඉතින් නොසල්ස් කොහොමත් මේකට හම්බ වෙනවා.
ඉතින් ඔන්නම තමයි අද මම පොඩි වීඩියෝ එකක් දාලා තියෙනවා හොට්ටියා ගන්න එක ගැන. ඉතින් මේකට වඩා හොඳ බ්‍රෑන්ඩ්ස් තියෙනවා. මම මෙතන ප්‍රොස්කිට් එකක් ගත්තේ මෙහි මේ ගන්න තිබුණේ. ඉතින් මේ මොඩල් එක තමයි අනිත් මොඩල් වලට වඩා හොඳ බ්‍රෑන්ඩ් එකක් විදිහට යාළුවෝ මට රෙකමන්ඩ් කරපු නිසා. ඉතින් පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් කරන්න හොඳද හොඳ නරක කියලා. ඉතින් හොඳයි, මට හිතෙනවා මේක පොඩ්ඩක් කවරේ ඕපන් කරලා බලන්න මේක ඇතුළ මොනවදද කියලා. ඔයාලත් කැමති එක මේකේ මොඩල මොනවද කියලා බලන්න. ඉතින් මම දැන් හදන්නේ මේකේ බ්ලොක් එක ඕපන් කරගන්නවා. මම හදන්නේ මේක කවරේ පොඩ්ඩක් ඕපන් කරලා බලන්න. තවමත් එක ප්‍රශ්නේ පොට්ටයා ගන්න. එහෙම තමයි මේක තියෙන්නේ. ඔව් මෙතන තමයි අර ගලවන්න ඕන එනේ තියෙන කම්ප්‍රෙසර් එකේ. අපි මේකේ කවරේ පිට කවරේ පොඩ්ඩක් ඕපන් කරලා බලමු. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඇතුලේ මේක කොහොමද තත්ත්වේ ඒ විස්තර ටික. ඔව් වලට පේනවා ඇති ගොඩක් පැහැදිලිව මේකේ මෙන්න මේ විදිහට තමයි ඇතුලේ තියෙන්නේ. ඉතින් වෙන විශේෂ කියලා දෙයක් නැහැ. ඉතින් සාමාන්‍ය විදිහටම අපි හොට්ටය ගන්න එකක් අනිත්‍යයක් ගලවමත් මේ විදිහටම තමයි තියෙන්නේ. ඉතින් ට්‍රාන්ස්ෆෝමර් එක මෙතන තියෙනවා, කම්ප්‍රෙසර් එකත්. අතන මම හිතනවා ගොඩක් හොඳ මට්ටමේ තියෙන එකක් කියලා. ඉතින් ඔන්නෝම තමයි අද හොට්ටයා ගන්න එකක් දැන් ඔයාලට වීඩියෝ එක කරේ. ගොඩක් ලොකු වීඩියෝක් නම් නෙමෙයි, ඉතින් පොඩි සරලව කරපු වීඩියෝක්. ඇත්තටම මෙයාලගේ මේ හොට්ටයා ගන්න එක දැන් මම මේක ගනිද්දි බොක්ස් එකෙන් මම දැක්ක මෙතන මම ඔයාලට පෙන්නන්නම්. මෙතන බොක්ස් එකෙත් එයාලා පෙන්වලා තියෙනවා ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඒ විදිහටම වගේ ඇතුළෙත් තියෙනවා මේ කම්ප්‍රෙසර් එකයි ඒ සර්කිට් එක එහෙම සම්බන්ධ කරලා තියෙනවා. හොඳයි, ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. ඔයාලට ඉස්සරලා කිව්වා වගේ කවුරු හරි ඉතින් මේක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් මේ බ්‍රෑන්ඩ් එකෙන් ප්‍රොස්කිට් SS989 මේක තමයි මොඩල් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් මේක ගැන ඉතින් විස්තර ටිකක් කමෙන්ට් කරන්න කියලා මම කියනවා. මොකද මම මේක තවම පාවිච්චි කරේ නැති නිසා. හොඳයි, ඉතින් ඔන්නම තමයි අද හොට්ටයා ගන්න එකක් ගැන පොඩි වීඩියෝක් කරේ. ඉතින් ඔයාලට වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඉතින් කමෙන්ට් කරන්න අර මං කලින් කිව්වා වගේ විස්තර මේක ගැන හොඳ නරක හැමදේම කමෙන්ට් කරන්න. ඉතින් අද වීඩියෝ එක මෙතනින් අවසන් කරන පොඩි වීඩියෝක් අද ගෙනාවේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න, තවලුත් වීඩියෝ ඉදිරියේ බලන්න පුළුවන්. හදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අලුත් වීඩියෝක් අරන් එනකම් ඔය හැමෝටම වීඩියෝ එක නරඹුවට ගොඩක් ස්තුතියි.